අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ජනපති ජාතිය අමතා කළ කතාව විරුද්ධ පාර්ශවයන්ට චෝදනා නොකළ ආදර්ශමත් කතාවක් පොදු ජන පෙරමුණ කියයි ජාතිය ඇමතු අවස්ථාවේ ජනාධිපතිවරයා කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයන් සිහිපත් නොකිරීම ගැන තලතා කනගාටුව පළ කරයි කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ගත් තීරණය අස්කිරි අනුනා හිමියන්ගේ ඇගයුමට පොහොර එල්ලා රට පුරා විරෝධතා දැන් දේශීය පුවත් රට තුල සිදු කරන PCR පරීක්ෂණ වැඩි කර කොවිඩ් රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රමාණය සොයා ඒ අනුව ක්‍රියාමාර්ග ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා තියෙනවා ඩෙල්ටා ප්ලස් එක පිළිබඳ අනතුරක් පැන්න කියලා තියෙනවා දැන් කළ යුතු තිබෙන්නේ රට පුරා සිදු කරන අහඹ PCR පරීක්ෂණ වැඩි කරන්නේ PCR අඩු කරලා ආසාදිතයන් වාර්තා වීම අඩු කරයි කියන එක නෙවෙයි වැඩි PCR ප්‍රමාණය වැඩි කරලා අපේ රටේ කොතරම් මේ රෝගය ව්‍යාප්ත වෙනවාද කියලා හොයාගෙන ඒ අනුව ක්‍රියාමාර්ග ගන්න. ඉතින් ඒකට තමයි සෞඛ්‍ය විශේෂඥයන් මුල් කරගත්ත කාර්යසාධක බලකායක් ඕනා කරන්නේ. හැබැයි අපිට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වසංගත රෝග ප්‍රධානී ඇතුලේ සියලු දෙනාව මේ කාර්යසාධක බලකාය ඉස්සර අසරණ කරනවා. ඕන්න තිබෙන්නේ ගන්න දේශපාලන තීන්දුවට අනුව තමන්ගේ දත්ත මෙහෙවන එක. තමන්ට ඒ ගන්න දේශපාලන තීන්දුව සාධාරණීකරණය කිරීම වෙනුවෙන් මාධ්‍ය ඉස්සරහා කතා කරන එක. ඒ නිසා මේ කාර්යසාධක බලකාය ඇත්තටම තමන්ගේ ක්‍රියාව හරියට නොකරපු වගකීම් විරහිතකම් බවට පත් වෙලා තිබෙනවා. දැන් ඒක හොඳටම පේනවා. පාර්ලිමේන්තුව රැස් වෙන එළමෙන ජූලි මාස මුල් සතිය පිළිබඳ රටේම අවධානය යොමු වෙනවා. ඒ සුවිශේෂී දේශපාලනික කරුණු කිහිපයක් හේතුවෙන් මීළඟ පාර්ලිමේන්තු සභා වාරයන් එළමෙන ජූලි මාස 6 7 8 සහ 9 වෙනි දිනවල පැවැත්වීමට නියමිතයි පාර්ලිමේන්තු සභා වාරයන් යලිත් ලබන මාස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතයි ඒ අනුව ජූලි මාස 6 7 8 සහ 9 වෙනි දිනවලදී පාර්ලිමේන්තු සභා වාරයන් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සංවිධානාංශය පවසනවා කෙසේ වෙතත් නියමිත පරිදි අදාළ දින 4 තුලම පාර්ලිමේන්තු සභාවාරයේ පැවැත්වෙද එසෙත් නොමැතිනම් පවතින වසංගත තත්ත්වයක් සමග දින කිහිපයකට සීමා වේද යන්න පිළිබඳ අවසන් තීරණය එළමින ජූලි මාස 5 වනදා රැස්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි කෙසේ වෙතත් මීළඟට පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් මුළුමහත් රටේම සහ පක්ෂ විපක්ෂ සියලු දේශපාලන කණ්ඩායම්වලත් අවධානය යොමු වෙනවා ඒ මේවන විට රටේ මතු ඇති දේශපාලනික ගැටලු රැසකට එළමෙන පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමත් සමගම පිළිතුරු ලැබෙවි යන විශ්වාසය මතයි විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරයෙකු සිය දුහුරෙන් ඉල්ලා අස්වීම එම පුරප්පාඩුව සඳහා බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම එලෙස අසුන් ගැනීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතා ප්‍රබල අමාත්‍ය දුහුරේක දියුරුම් දීම යන මූලික ඌ දේශපාලන කරුණු රැසක් සහ සිදුවීම් රැසක් මේලඟ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් අනතුරුව සිදුවීමට නියමිතයි. එමෙන්ම කැබිනට් සංශෝධනයක්ද මේ කාල සීමාව ඇතුළත සිදුවිය හැකි බවට මෙවන විට විවිධ මත පැතිරෙමින් පවතිනවා. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මෙවන විට ප්‍රකාශ කර ඇත්තේ එළමෙන ජූලි මාස 8 වනදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවයි. මෙවන් දේශපාලනික මාතෘකා රැසක් මෙවන විට නිර්මාණය වෙමින් පවතින මොහොතක බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු පැමිණීමේ සූදානම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. දැන් අපිට දැනගන්න ලැබෙනවා බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එනවා කියලා. එතුමාගේ පැමිණීමත් සමග ස්වර්ණ යුගයක් ආරම්භ වෙනවා කියලා ප්‍රකාශ කරනවා පසුපෙළ මන්ත්‍රීවරු. ඇත්තටම රජයේ මේ වෙනතෙක් එතුමාගේ පැමිණීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරේ නැහැ. කවදටද බැසිල් ඇමැතිතුමා නැවත පාර්ලිමේන්තුව එන්නේ? බැසිල් ඇමැතිතුමා පාර්ලිමේන්තුව එන එකයි බැසිල් ඇමැතිතුමා කොයි ආකාරයෙන්ද පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මොනවාද තනතුරු කියන එක ඒක සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ප්‍රශ්නයක් පක්ෂයක අභ්‍යන්තර ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය නිවැරදි විදිහට හරි විදිහට තීන්දුව කරලා අවසන් වෙනකොට ඔබතුමාලට දැනෙන්න සලස්සන්න මොකද්ද කියලා වර්තමානයේ සම්බන්ධව සාකච්ඡා වන්න වෙනවා ඊට අමතරව මම හිතන්නේ ඔබතුමාලා සහ සමාජයේ ලොකු උනන්දුවක් තිබෙනවා මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඉතින් ඒක අපිට මෙහෙම කියන්නට බෑ
සම්බන්ධව පක්ෂය විසින් ගන්නා වූ තීන්දුවක් ගත්තට පසුව තමයි ඔබතුමාලට ඒක ගැන දැනන්න සිද්ධ වෙන්නේ. වාර්තා වෙන විදිහට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ තාර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ තමයි ඔහු දිවුරුම් දීමට නියමිත තිබෙන්නේ පුවත්පත් වාර්තා කරන විදිහට. මේ රටක අනාගතය සම්බන්ධයෙන් කාරණයක් මුදල් අමාත්‍ය ධුරයේ කියන්නේ රටේ වගකීමතු අමාත්‍ය ධුරයක්. ඔබතුමා ඒක ගැන දැනුවත් නැද්ද? එමෙත ඔබතුමාව දැනුවත් කරලා නැද්ද කැබිනට් ප්‍රකාශකවරයා විදිහට? ඒ ප්‍රශ්නෙම වැරදි. මාව දැනුවත් කරන එකයි මාව දැනුවත් නැති එකයි කියන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔබතුමාට ඒ ප්‍රශ්නේ අහන්න අයිතියකුත් නැහැ මං හිතනවා. මොකද මේ ප්‍රශ්නයත් අභ්‍යන්තරේ ගන්න තීන්දුවක්. ඒ තීන්දුව අපේ තීන්දුව ගත්තට පස්සේ ප්‍රකාශක වෙනවා. කල්පනය කරමින් මේවට උත්තර දෙනවයි කියන එක මම විහිළු කතා. ඔබතුමාලා තාම එහෙම තීරණයක් කරන්නේ නැද්ද බැසිල් රාජපක්ෂ මහත්මයා අමාත්‍ය ධුරයක දිවුරුම් දීම සම්බන්ධයෙන්? පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන්? එම තීන්දුවක් කරගෙන නැහැ. ඒතර ඉදිරි දිනවල කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙන්න නියමිතද? ඒ සම්බන්ධව ජනාධිපතිතුමා තමයි තීන්දුව කරන්නේ. ඔබතුමා දන්නවා පොඩකින් ඔබතුමා දන්නවා කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේ බලධාරියා කවුද? කරු ජනාධිපතිතුමා. පත් වීමේ බලධාරියා විසින් තමයි මේ තීන්දුව ගන්න. මේ තීන්දුව ගත්තාම ඒ සුදුසු වෙලාවක අපිට දැනුම් දෙයි. මෙන්න මෙහෙම අදහසක් අපි අරන් තියෙනවා කියලා. හැබැයි ඔබතුමාලගේ උපකල්පනයන් තුළ වෙනකර කටයුතු කරන්න අපිට හැකියාවක් නැහැ. බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථික කළමනාකරණය දුර්වල බවත් පසුගිය කාලයේ ඔහුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් අසාර්ථක බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අතර බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කර සිටියා. උදාහරණයකට ගත්තොත් 2020 අප්‍රේල් මාසෙ බැසිල් රාජපක්ෂ පත් කළා ආර්ථික පුනරජනනය හා දිගුකම පිටුදැවීමේ ජනාධිපති කාර්යභාර බලකා. එහෙනම් මේ ආර්ථිකය ඇතුළේ තිබෙන ප්‍රශ්නේ අද ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවල වග කියනවා බැසිල් රාජපක්ෂ. ඊළඟ පටන් ගත්ත කොවිඩ් වසංගතය ආවට පස්සේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව වීවි සම්බන්ධීකරණ නිසා පසුපරම් කිරීමේ ජනාධිපති කාර්යභාර බලකායි ප්‍රධානියා බැසිල් රාජපක්ෂ ගිය අවුරුද්දේ මාර්තු මාසෙ ඉඳලා පත් කළා. කොවිඩ් වසංගත උස්තනනකට රටෙත් නේ ඇමරිකා රොස්සය දෙවිස ඊළඟ පත්තර අනු කාර්යසාධක බලකාය දේශගුරු විපර්යාසයේ දිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාව කැටි කිරීම සහ කාර්යසාධක බලකාය ඒකේ තමයි කාබලින් පොර කතාව කියන්නේ. අද බොහෝ ජනතා රට හැමතැනම බලපෑ බැසිල් රාජපක්ෂ මේ අමුතු ජීවීෙක් නෙවෙයි ඒක පාර වෙනස් ගහලෝකකින් ඇවිල්ලා රටේ ප්‍රශ්න දෙක විශාල ඥානයක් සහිත මැදිහත් වීම සඳහා විවිධ ඉන්ද්‍රජාලිකයේ සපාත්‍ර කෙනෙක් නෙවෙයි ඇත්තකට මොකද නෝ මේ විමුක්තියම අසමත් මහින්ද බැසිල් ඕට මේගොල්ලෝ අනුගමනය කරනද ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක මේගොල්ලෝ අනුගමනය කරනද ආණ්ඩුකරණය අසාර්ථක ඒගොල්ලන්ගේ මැදිහත් වීම අසාර්ථක ජම්කර කරන්නේ විශාල මාධ්‍ය මෙහෙයුමක් කරන මොකද මේ අසාර්ථක මහින්ද ගෝඨාභය ඒ සාර්ථක බලපත් කිරීමේ මෙහෙයුම් කරුවා බැසිල් රාජපක්ෂ කියලා මාධ්‍ය මෙහෙයුමක් කරනවා නේද ඒ කිසිවක් අපිට අදාළ නැහැ මොකද මේ අරුබුදේ නිමවුම් කරන නිසා මේ අරුබුදේ තීව්‍ර කරන්න ඔවුන් නිසා බැසිල් ඇමතිතුමා කියන්නේ අපේ රටේ ප්‍රධාන දේශපාලන චර්චා බවට පත්වෙච්ච නායකයෙක්. එතුමාට ආර්ථිකය හදන්න පුළුවන්, දේශපාලනය හදන්න පුළුවන්, ඒ වගේම ඕනම දෙයක් ඉතලා කරන්න පුළුවන්. ඉතාලම ඉවසීමේ වැඩ කරන දක්ෂ නායකයෙක්. ඉතින් එතුමා පාර්ලිමේන්තුවට එනවා නම් අපි අත් දෙකම උස්සනවා. මීට මාස දෙකකට විතර පෙර ආතුව පැදුරටන් ලොකිය ගිහිපු බැසිල් රාජපක්ෂ මහත්තයා අද ගෙන්නන්න ලෑස්ති වෙලා තියෙනවා පාවඩ දාලා අලුත් සලුපිලි ඇඳලා සුවඳ විලවුන් ගහලා මේකප් එකක් දාලා ඇමරිකාවේ ඉඳලා මාසයක් දෙකක් දැන් හරියට අලුත්ම චරිතයක් හැටියට බැසිල්ගේ ආගමනය ගැන මහලොකුවට කතා කරනවා. මේ රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඒ තනතුරුයින් කරන්න බැරි වැඩ බැසිල්ට ඇමතිකමක් දීලා පුළුවන් කමක් තියනවාද? එතුමා පාර්ලිමේන්තුවට පැමිණෙනවා නම් ඒක ඉස්සෙල්ලා ගැසට් වෙන්න ඕනි. ගැසට් කරාට පස්සේ තමයි එතුමාට දිවුරුම් දෙන්න පුළුවන්. ඉතින් එතුමාට ඒ සඳහා කිසිම බාධකයක් නැහැ. අපේ ආණ්ඩුව පිහිටවීම ජනාධිපතිතුමා පත් කර ගැනීම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වැඩිම වගකීමක් දරපු පුද්ගලයා හැටියට එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඉන්ද එතුමාගේ අභිමතය පරිදි එතුමා නිල වශයෙන් එතුමාගේ කැමැත්ත තාම ප්‍රකාශ කළා නැහැ. එතුමා කැමැත්ත පළ කරපු ඕනෑම අවස්ථාවක අපි එතුමාව පිළිගන්න සූදානම් මෙන් ඉන්නවා පාර්ලිමේන්තුව තුල. අර රාජපක්ෂ වෙනුවට මේ රාජපක්ෂ ගෙනල්ලා ආදේශ කරන්න ඕනි කියලා සිතුවිලි වල ඉන්නව නම් මේ රටට මට කියන්න තියෙන්නේ දෙයියන්ගේ පිහිටරෙන්න වෙන පිහිටක් නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා එකම විසඳුමයි කියලා හිතන සිතුවිලි වල අද මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුත් ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයා අපට මතකයි සංචාරක ව්‍යාපාරයේ අත්හදා බලන්න කියලා යුක්‍රේන් ජාතිකයෝ ගෙනාපු හැටි. එයා තමයි අපේ ඊළඟ විසඳුම කියලා හිතාගෙන ඉන්නව නම් අපට ඉතින් කියන්න තියෙන තා බොහොම ටික කාලයයි
මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න පුළුවන්. කාබනික පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති මේ වන විට විවිධ ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් රසායනික පොහොර ඉලා ගොවි ජනතාව දියත් කර ඇති විරෝධතා සහ උද්ඝෝෂණ තවමත් අඩු වී නැහැ. මේ අතර රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තමන් වහන්සේ අගය කරන බව අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි අනුනාහිමියන් පවසනවා. රසායනික පොහොර භාවිතය මෙරට කෘෂිකර්මාන්තයෙන් මුළුමනින්ම බැහැර කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව සමග මේ වන විට දේශීය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට බොහෝ පාර්ශවයන් මූලිකත්වයෙන් කටයුතු කරනවා. රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව යොමු කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර අගය කරන බව අස්කිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි අනුනා හිමියන්ද සඳහන් කළා. වසවිසෙන්තර කාබනික පොහොර භාවිතය ගොවිතැන සඳහා යොදා ගැනීමට තීරණය කිරීම මහා සංඝරත්නයේ වශයෙන් විශේෂයෙන් අගය කළ යුතු වැඩපිළිවෙළක්. දශක 4ක 5ක කාලයක් තිස්සේ ගොවිතැනට රසායනික පොහොර භාවිතය නිසා අප රටේ පරිසරයේ විනාශ වුණා. ගොවිතැනට හිතකර වූ සත්ව කොට්ටාස විනාශ වුණා. පසට ජලයට ගංගා ඇලදොලට වසවිස මිශ්‍ර වුණා. වකුගඩු රෝග ආදී ලෙඩ රෝග බහුල වුණා. අන්තිමට ඒ හේතුවෙන් ගොවි ජනතාව බොහෝ දෙනෙකුට මරණය පවා අත් වුණා. කාබනික පොහොර භාවිතයේ වැඩපිළිවෙළ කවුරු හෝ කොතනින් හෝ ආරම්භ කළ යුතුය. ජනාධිපතිතුමා ඒ අභියෝගය බාරගෙන කටයුතු ආරම්භ කර තිබෙනවා. ජනතාවගේ ප්‍රාර්ථනාවද වසවිසෙන් තොර සෞඛ්‍ය සම්පන්න රටක්. අපේ ප්‍රාර්ථනාව අපේ පැතුම මේ මහ පොළව වසවිසෙන් තොරව සුවපත් වෙනවා දැකීමයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල නිදන්වල සිවිල් ආරක්ෂක බලකා කඳවුරු පරිශ්‍රය තුළද මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමාගේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ උපදෙස් මත පොළොන්නරුව බලකායෙන් මේ කාබනික පොහොර නිෂ්පාදනය දැන්ට සිදු කරන් යනවා. ඉතින් ඇත්තටම මේක හොඳ සංකල්පයක්. අද හේතුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රමය කියන එක පරිමේය තියෙනවා. කාබනික පොහොර හදාගන්න යොදාගන්නේ අපි ඇත්තටම ඉවත දාන ද්‍රව්‍ය ගොඩක් විශේෂයෙන්ම චපන් ජබර පිදුරු ගොම සහ ඉවත දාන කොළ වර්ග කාබනික පොහොර නිෂ්පාදනය වගේම වැව්වල චපන් ජබර ඉවත් වීම තුලින් වැව් සුද්ධ කිරීමකුත් සිදු වෙනවා. කිලෝ 60,000 මාසයක නිෂ්පාදනය කිරීම තමයි ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම හමුවේ පීඩාවටපත් ගොවීන්ගේ විරෝධතාවයන්ද තවමත් දිනපතා අපට වාර්තා වෙනවා. නොචියාගම ප්‍රදේශයේ ගොවි සංවිධාන 12ක් මේ වන විට රසායනික පොහොර ඉල්ලා වීදි බැස තිබෙනවා. අපි යනවා කියන්නම්. පොහොර මිල අඩු කරලා දෙන්න. පොහොර නිකන් බැරි නම් සල්ලියෝට හරි කියන තරකින් ගෙරත් දෙන්න. අපි රෝහණ බණ්ඩාර මහතාද මෙම විරෝධයට සහය පළ කරමින් ගොවි ජනතාව සමග එක්ව සිටියා. නිකං පොහොර දෙනවා කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුව අද මොකද මේ කරන්නේ? විවිධ කුමන්ත්‍රණ මවා පානවා. අද හාල් නිෂ්පාදනයේ තියෙන්නේ කීප ව්‍යාපාරිකයෝ දෙන දතරට ගිහිල්ලා රජයට සිද්ධ වෙලා තියෙනවා. දැන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න අද මේ ලක්ෂයයි ගෙන්නන්නේ. මේ කාබනික පොහොර කියන සංස්කෘතියක් මෙරට එකපාරම කාවත් දණ්ඩ උබ්බන් දදනවා. මේක ලෝකේ කොහෙවත් රටක කරන්න දී කාරණයක්. අපිට පුළුවන් කාබනික පොහොර සහ රසායනික පොහොර මික්ෂණයකට ගිහිල්ලා ක්‍රමානුකූලව මේකෙන් ඈත් වෙන්න. පොහොර ගැටලුව මුල් කරගනිමින් සමගි ජනබලවේගයේ සංවිධාන කළ තවත් උද්ඝෝෂණයක් බුලත් කොහුපිටියේ ප්‍රදේශයේදී පැවැත්තුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශය ගත්තාම තේගොයිය විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රදේශය විතරක් නෙමෙයි ලංකාව ගත්තාම පවුල් ලක්ෂ 20කට 30කට ආසන්න සංඛ්‍යාවක් තේ වගාවේ ජීවත් වෙපා. ඒ විතරක් නෙමෙයි අපි දන්නා වෙනත් භෝග විශේෂයෙන්ම වී වගාවට සම්බන්ධලා ඉන්න උදවිය ඒ වගේ මෙලවුළු වගාවට සම්බන්ධයෙන් විශාල පිරිසක් අද මේ පොහොර හිඟේ නිසා අද අසරණ තත්ත්වයට පත්වලා ඉන්නවා. විශේෂයෙන් භෝග වගාව අද 140ක් 50ක් අඩු වෙන තත්ත්වර තමයි මේ පද්ද වෙලා තියෙන්නේ. කාබනික පොහොර වලින් පවපලක් මේ වගාව කරන්න පුළුවන් කමක් නැහැ.
අනිවාර්යයෙන්ම තේ වගාවට රසායනික පොහොර අවශ්‍යයි. මුළු ලෝකෙම ගත්තත් කාබනික පොහොර භාවිතයෙන් වගා කරන්නේ 2% විතරයි. ඉපලෝගම කැකිරාව හා පලාගල ප්‍රදේශවල ගොවි සංවිධානවල සහභාගීත්වයෙන් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සංවිධාන කළ උද්ඝෝෂණයක් කලාවැව යෝදෑල සොරව අසලදී පැවැත්තුණා. එතැන් සිට කලාවැව කඩවර දේවාලය අසලට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් කලාවැව ධාතුසේන පිළිරුව ඉදිරිපිටදී සත්‍යාග්‍රහයකද නිරත වුණා. මෙතර පොහොර ගැටලුව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් පහත දුම්බර ප්‍රදේශයේදීද දෙවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ජනාධිපතිවරයා විසින් පසුගියදා ජාතිය අමතා සිදු කළ කතාවේදී කොවිඩ් වැළඳීමේ ගිය පුත්කලින් සිහිපත් කිරීමටවත් කටයුතු නොකිරීම ඉතාම කනගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ මහත්මිය පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඒ විනාඩි 69 භාගයක්ම තියෙන්නේ එතුමා නිදහසට කරුණු කියනවා. ඉතින් අපි දැක්කේක ජාතිය ඇමතීමකට වැඩිය අවුරුදු එකමාරකට පස්සෙත් අනේ රටේ ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න කරපු කතාවක් හැටියට. මම හිතුවා මෙතුමා ජාතිය අමතනකොට අනේ ඉස්සෙල්ලම එතුමාගේ වගකීමක් හැටියට සලකන එතුමාගේ කාලය තුල සිද්ධ වෙච්ච එතුමා තීන්දුව తీරන ගන්න කාර්යසාධක බලකායක් එහෙමපත් කරපු ජනාධිපතිවරයෙක් යටතේ කොරෝනාවෙන් මිය ගිය පුද්ගලයන් 3000 පිළිබඳව ඉස්සෙල්ලම කනගාටුව ප්‍රකාශ කරලා ඒ රටේ ජනතාව අද ලක්ෂ 2කට වැඩිය කොරෝනා ආසාදිතයින් බාට පත් වෙලා ඉන්නවා ඒ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලයි කියලා. හැබැයි එහෙම එකක් මුළු කතාව තුලම අපි දැක්කේ නැහැ. ඒ අඩු ගානේ එතුමට පොඩි නිහතමානීකමක් තිබුණා නම් පොඩ්ඩක් කියන්න තිබුණා මම මේ මිය ගිය අයගේ පවුල් වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා කියලා. එතුමා එහෙම එකක් කරේ නැහැ. මේ අතර ජනාධිපතිවරයා ජාතිය අමතා කර කතාව විරුද්ධ පාර්ශ්වයන්ට චෝදනා නොකළ කලති පමණක් ප්‍රකාශ කළ ඉතා ආදර්ශමත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ජාතිය අමතා කරපු සමහර කතාවල තිබුණේ සමහර නායකයන්ගේ ඉස්සර මිදිස්සර විරුද්ධ පක්ෂය ගැන කරපු කතාවක්. හැබැයි එතුමා දේශපාලට ආපු දවසේ ඉඳලා එතුමාට කොච්චර මඩකේවද එතුමා වචනයකින්වත් විරුද්ධ පක්ෂය හෝ තමාගේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා පිළිබඳව කතා කරන්න කියලා. ඒකත් අලුත් දේශපාලන විලාසිතාවක්. සිස්ටම් චේන්ජ් එකක් තමයි ඉල්ලුවේ මේ රටේ මිනිස්සු. හැබැයි සිස්ටම් චේන්ජ් එක ඉල්ලපු මිනිස්සුම සිස්ටම් චේන්ජ් කරනකොට ඒකට හිනා වෙනවා. සිස්ටම් චේන්ජ් එක ඉල්ලපු මිනිස්සු කිව්වා මොකටද ජනාධිපතිතුමා වාහන පිරිවරාගෙන යන්නේ? වාහන 25ක් යන ජනාධිපතිතුමා වාහන 4ක් එක්ක යනකොට ඒ සිස්ටම් චේන්ජ් එක ගැන හොඳක් කියන්නේ නැහැ. මොකද මේ රටේ රාජ්‍ය නායකයා ජනතාවගේ සල්ලි වලින් පාරවල් විරුද්ධ කරන බෝඩ් ගහන්න යන්නේ. එතුමාගේ බෝඩ් එක අයින් කරලා රාජ්‍ය ලාංඡනය විතරක් ගහන්න කරපු සිස්ටම් චේන්ජ් එක ඉල්ලපු අයවත් දැන් දන්නේ නැහැ. මේ රටේ අතිබහුතරය ඒ කතාව පිළිබඳව යම් පැහැදීමක් සහ ඒ ප්‍රකාශයේ තුල තිබුණ සදාචාර සම්පන්න ඒ වගේම කරන දේ කියන දේ කරන නායකයෙක් විදිහට ඉදිරියට යන වැඩපිළිවෙළක් තියෙන නායකයෙක් බව පැහැදිලි. මේක අපේ ජනමතය උදා කරපු 69% බහුතරය පිළිගන්නවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ හරි සමගි බලවේගයේ හරි එහෙම නැත්නම් වෙනත් විරුද්ධ පක්ෂ අය 100% කොහොමද පිළිගන්නේ නැහැ. ඒ අයට විවේචනයක් කවදත්. ඉතින් ඒ විවේචනය තිබුණයි කියලා අපිට ඡන්දය දුන්න ආදරණීය ජනතාව වෙනුවෙන් කරන්න කියන තියෙන්නේ මගහරින්න රටේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට අපේ රජයට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඊටාම නිවැරදිව අදහස් ප්‍රකාශ කරා වගේම නිවැරදිව වැඩ කළා. හම්බන්තොට තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුත්කලින් පිරිසක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. එෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ඇඳුම අදාළ ආයතනයේ නිල ඇඳුම පමණක් බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ විශ්වභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම වැවේ වැලි සහ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් චීන ශ්‍රී ලංකා සමාගමක් විසින් ආරම්භ කර තිබුණා. මෙම ව්‍යාපෘතිය පිළිබඳව ආందోళනාත්මක තත්වයක් හටගත්තේ චීන හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතිකින් පිරිසක් එම ව්‍යාපෘති භූමියේ රැඳී සිටීම හේතුවෙන්. ව්‍යාපෘතිය කටයුතු සඳහා සිය ශ්‍රමදායකත්වය මෙම විශේෂිත ඇඳුම් ඇඳගත් පිරිස විසින් ලබා දෙන ආකාරයද දක්නට ලැබුණා. මේ පිළිබඳව දේශපාලන වේදිකාව තුලත් සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන්ද දැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවා.
එම ව්‍යාපෘතිය සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති බව පවසමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය తాවකාලිකව නතර කිරීමටයි පසුගිය 26 වනදා තීරණය කළේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයේ හිමිවනතුරු මෙලෙස අදාළ ව්‍යාපෘතිය తాවකාලිකව නතර කිරීමට පියවරගත් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ. මේ සම්බන්ධයෙන් පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. පසුගිය දවස්වල මේ පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරමින් හම්බන්තොට තිස්සම ආරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා. පනපනත් ගණනාවක් උල්ලංඝනය කරලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් තාම කිසිම පුද්ගලෙක් අත්අනෝර ගැනීමක් හෝ සිද්ධ වෙලා නැහැ. ඊන හමුදා කැල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත්තු පුද්ගලයෝ පිරිසක් සැරිසරුවා. දැන් මේ පුද්ගලයෝ කවුද කියලා අපේ ආරක්ෂක අංශවත් තවමත් නිශ්චිත ප්‍රකාශ කිරීමක් කරලා නැහැ. මේ පුද්ගලයෝ කවුද කියලා. ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකුවට කතා කරාට මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහොම නිහඬ සහ නිවට පිළිවෙතක් අනුගමනය කරන බව තමයි පෙන්눔 කරන්නේ. ඔබතුමාගේ අර නිවට සහ නිහඬ කියන එක මම හිතන්නේ බොහොම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මොකද නිවට සහ නිහඬ කියන වචනය මම හිතන්නේ සුදුසු දෙයක් නෙමෙයි. මොකද ඒ එහෙම නිවටක මොකක් ඔබතුමාට දකින්නවා වෙන්න පුළුවන්. නමුත් සමාජ විශේෂයෙන්ම පුරාවිද්‍යා පනත ඒ ඔය ඔබතුමා කියන විදිහටම උල්ලංඝනය වෙලා නම් රටක නීතිපද්ධතියක් තියෙනවා. පළවෙනි දේ මේ රටේ විවිධ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ කිඹුමක් ගියත් උසාවිය යන තත්ත්වයක් තියෙනවා. එහෙමනම් ඔබතුමාලා කියන විදිහට මේ රටේ තියෙන ඔය NGO සුවාධීන කණ්ඩායම මේ වෙනකොටත් ඉහිලා ඒ අවස්ථාව තියෙනවා. එක දෙවෙනි කරුණ මේ වෙනුවෙන් සම්පූර්ණ පරීක්ෂණයක් හමුදා විසින් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවනොත් මේ සම්බන්ධව පරීක්ෂණ उत्साह ඕවරෝල් කිට් එකක් කියන එක දැන් පෙලක් කියලා බඳ කරලා තියෙන ගරාජස් වලත් ඔය ඕවරෝල් කිට්ස් තියෙනවා වගේ. ඒ ඔබතුමාලා ගිහලා බලන්න පෙලක් ඔය හොඳ ගරාජස් වලත් එහෙම ඒවා තියෙනවා. ඒ වටත් බලන්න ඒක කැල කිට් එකද මොකද්ද කියලා බලලා බලන්නකෝ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. යාපනය පලාලී උතුර ප්‍රදේශයේ ඉදිකල රජයේ දෙමළ මිශ්‍ර පාසල සහ යාපනයේ ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දිකුයේ මූලික රෝහලේ සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් හදිසි ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ඇඳන් 40ක් පරිත්‍යාග කිරීම දිකුයේ මූලික රෝහලේදී සිදු කෙරුණා. नेस्ले समागमे जनादरेट पत सन्नामयक वन माइलो तम सेकसू पाणे समग लबा देन प्लास्टिक बीम बटे वेनुवट कडदासी बीम बटेयक हंदुन्वा दीमट पियवरगेन तिबेनवा ए मेरट सेकसू पाण अतुरिन वडा तिरसर विसंदुमक लेस कडदासी बीम बट हंदुन्वा दुन पलमु निष्पादने बवट पत्वेमिन यूनियन एश्योरेंस आयतने विसिन कोविड-19 प्रतिकार संधा वैद्य उपकरण पिरिनेमीमे वेडसटहना पसुगियदा संविधान कर तिबुना. මේ අටතේ ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ සඳහා වෙන්ටිලේටර් යන්ත්‍රයක්ද අනුරාධපුර ශික්ෂණ රෝහල සඳහා වීඩියෝ ලැරින්ගස්කෝප් යන්ත්‍රයක් මෙදවචියේ මූලික රෝහල සඳහා හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍රයක් සහ විශේෂ හදිසි ප්‍රතිකාර සඳහා වන ට්‍රොලි යන්ත්‍රයක් ලබා දී තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ පීඩා විඳින මෙරට ජනතාව වෙනුවෙන් ඩිජිටල් දන්සල DFCC බැංකුව මගින් පසුගියදා ක්‍රියාත්මක කරනු ලැබුවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.